සුග නමවැනිද වරායේ ආන්දෝල්නාත්මක සිද්ධක් සිද්ධ වුණ. ඒක තමයි පුදුජන පෙරමුණේ මන්ද්‍රීවරු පිරිසක් මහින්ද රාජපක්ෂ මත්්‍යය ඇතුළු තවත් ගණ්ඩායමත් වරායේ සාධයකට ගිය. සාධයක් පැත්වීමට අදාලව සතුට වීමට අදාලව අපේ කිසිදු විරෝධයක් නෑ. හැබැයි ඒ සාධය පාත්වන්නේ මහජන මුදලින්න්නං ඒ සාදය පාත්තන්නේ මහජන මුදල් අවභාවිතා කල්ලනං න්න එතන ගැටලුවක් තියෙනවා. මේ මංගාව තියෙන්නේ ඊ පෙරේද පාර්ලිමේන්තිෙන් සම්බත කර ගත්තු අල්ලස් පනත. දෙදා ස්විසිතනේ අංක නමයදරන අල්ලස් පනත යටතේ ගැනෙන වරදක් එදා සිද්ධ වුණා මොකද අපි දන්නවා විශේෂයෙන්ම පෞගේ දවස්වල් සේෂ්ඨාති කරන්නේ නඩුති ඉන්දුවක්කාාව. එ නඩුති ීන්දුවෙන් කිව්වා මයින්ද රාජපක්ෂය ඇතුළු කණ්ඩායමක් මහින්ද රජපක්ෂය ඇතුළු කණඩායමක් රටේ ආර්ථිකය විනාස කල්ලා තියනවා. ආර්ථික විනාශයට කලො සම්බන්ධයි කියලා ශේෂ්ඨාති කරන තිීන්දුවත් දුන්. ඒ ශේෂ්ඨාතිකරණය තීන්දුවත් එක්ක ඕගොල්ලො දන්නවා. පාර්ලිමේන්තු ඒ කමිටුවක් දැම්මා මේ ආර්ථික විනාශයන්ට හේතුහොයන්. රටේ යම් ආර්ථික විනාශයක් තිී නවා. ඒ ආර්ථික විනාශය සිද්ධ වෙලා තියෙන්නේ එකට පාර්ලිමේන්තුය කමිටුවත් දැම්ම ඒ කමිටුවත් තින්නේ පොතිජන පරුණේ මන්ද්‍රියවරු. එතකොට ආර්ථික ආර්ථික ගාතකෝ ආර්ථිකය විනාශ කරපු මිනිස්සු. ආස්සට ආර්ථිකය විනාශ වෙච්‍ය හැති හොයෙන මිනිස්සු මේ රට බංකොලොත් වෙලා මිනිස්සුන්ට එදාවෙලා හරි අම්භ කරගෙන කන්න අවස්ථාවක් නැති වෙලාවේ බදු බරි මිරිකිිල ඉන්න වෙලාවක ඒගොල්ලො ගිහිල්ල සාධ පවත්තනවානන් මහජන මුදල්ල අවභාවිතා කළ වර්දව අතේරුම් ගන්න එපා සාධ ඕන තරම් පවත්තගන්න කිසිි පස්්නයන්නෑ තමන්ගේ පෞද්ගලික මුදල ට නමුත් මාජන මුදල් ලෞවභාවිතා කළල සාධ පවත්ත නවානං අන්නේේ කවිිට ගැටලුවක් ඒක මේ පනතට ප්‍රශ්නයක්. ඒක ඉන්ද මේ පනත යටතේ හැත්තෑ වගන්තියටතේ කරලාද බරපතල වරද්දක්. අපි ඒක සම්බන්ධයෙන් තමයි අල්ලස් කොමිසමට පැමිල්ලි කරන්නාවේ. තරාතිරම නොබලා දැන් දඩුවන් කරනෝ කියල කියෙනවානනි. තරාතිරම නොකලා අදැං මේ නීතිය ග්‍යාත්මක වෙනෝ කියීල කියෙනවානි. තින්මේ අල්ලස් පනත සම්මත වෙලා තම මගහිතන්නේෙ වැඩාරම්භ කරලන. මංගි තන්නේ මේකෙෙන්ම ඒගොල්ලන්ට පුළුවන් වෙයි මේ වැඩේ ආරම්භ කරන්න. ඒක ඉන්දා නරකාදර්ශයයක් දීලා තියෙනෙ ඒ හින්දා වරායේ මුදල් අවභාවිතා කල්ල ති නො. ඒ භාවිතා කිරීමට එරෙව. අපි විශ්වාස කරනවා අල්ලස් කොමිසම නිසි පියවර ගනී කියන විශ්වාසින් තමයි අපි මේ පැමිනිල්ලා දෙදවසේ දැම් ඒක අපි දන්නවා දැන් ඒගොල්ලෝ වරාය ඇමති. කෑමබීම විය දන් ගෙව්වයි ගෙල කිව්වා කෑමීම වියද. හැබැයි තාම ඩීසල් බිල ඇතුළු තවත් බිල්පත් ්‍රශයක්ක් තිනෝ ගෙවන්නේ කොලන් ඩීසල් ි ෙවාවගන්න බෑතාවම් ම හන්න මේේකයි තමන්ගේ අම්මකගේ තාත්තගේ සෝනාතල මාජන යුඩියකේ මුදලින් ඒ මුදලා ආපහු ගෙව්වා ඇත්ත. නමුත් හොරකමක් කල්ලා ආපහු මුදල් ගෙව්වට පස්සේ ඒ හොරකමට වෙන කළමුකත්. ඒක නිසා මෙතනත් දැම්ම පේමලල් කියනවා දැන් ගල නිරක්ෂණ රිකාවක් කියලා. අපිග අපි ඇමනුම් පතේද මරාධනා පත්‍රේ මේ සාධයකට එන්න කියල තින්න. ඒ සාදේ කෑම බිලයා ගෙව්වයි කියලා කියනවා. ඒවා සියල්ල විමර්ශනයකින් අවසාන්න ඔබ විශවාස ක නවද මහජන මුදලින් කාලා පස්සේ මුදල් ගෙව්වය කියලා හොරා කරපු හොරකම නැතියෙනොවද. දූෂණය නැතිවෙන වාොද. ම කියන්නේ එක මතින මෙච්චර වැටික්ච රටක මෙක්චර නරකා දර්ශයයක්න්න පාලකන් අයිතියක් න යුතුක මක්න සදාාරයක් . හරි අපිට කියන්නක ඩීසල් බිල බයිද අපි ඒගොල්ලො කෑමබිල ගවන්න ඇති කෑම බිල්ල වැඩ නුද ගෙවන්න නඇති නමු වැඩේ තින් අපිටි කියන්න ඩීසල් බිලගේ බූ දියේ ීසල් බිල තාම ගවල නෑ ඩීසල් ිල ඇතුළු ාත්‍රාවේ අදාළ බිල්පත් ප්‍රමාණ ඇති නෝ යාත්‍රාව දදිියත්රන කොට ඒකට අදාළ බිල්පත් ප්‍රමාණයන් තමගවෙවල නෑ තා ඉතින් මමහන්නේක නෙවෙයි චර දෂිත ක්‍රියාවක් කරන්න මේ පාලගැන්න තින අයිතියම කකද ගෙනන කතාවයි. අප. ම නිරෝෂන් කොරකානගේ ප්‍රධාන ලේකම් සමස ලන්කා වරයපපුත්සයක සමිතිය. අදපි අල්ලස්ෝ දෂණ කමි ස භාවවෙතාවේ පස්සුගිය නමවනිදා. වරාහ ගුවන්සේවා රාජ්‍යාමාත්‍ය ප්‍රමලාල් ජෑසය කර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පනස් දෙනෙක් මහිදරජපක්ෂ හිතපු ජන තිපතිවරයාද ඇතුළුව. අනීතික සංචාරයක්ක දුන්නා නාවික සංචාරයක්. එමගින් වරායේ දේපල අවභාවිතාවක් කරලා තිබෙනවා ඇතුමා. ඒවගේම වරය සම්පත් අවභාවිතාවක් කරලා තිබෙනවා ඒ හරහා වරාය අධිකාරියට කෝටි ගණනක මුදලක් හිමවෙලා තිබුණවා කියන කාරණාපියුත අනාවරණයවෙලා තිබෙනවා එනිසා ඒ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සඳයි සමයි අධවි. ශේෂෙන් අපිදන්නවා ප්‍රේමරල් ජයසයක අමාත්‍යවරයා සිදුවෙන් පසුව ඔහු දිගින්දිගටම කියාගෙන හිටියා මේක නිල සංචාරයක් තමයි ඉතුමාලාවේ එතුමාලා තව පැත්තගෙන්ක වවා පාල්ලිෙන්තු මත්‍රවරන්ට අයිතියක් තිබෙන වරය සංවර්ධන කරතු නිරීක්ෂය කරන්න මිහෙම්කටතු බිලිම අධදනයක් ලබගන්නව පුළුවන් කමත්තියෙනෝ කියෙල ූ අපි කියනෝ පුළුවන්. හැබැයි ඒට නිල ක්‍රමයක් තියනවා. මෙැන්ද පේමලාල් ජයසේක රමාත්‍යවරයාගේ මේ ක්‍රියාකාලාපේ නිසා එක පැත්තකින් ශ්‍රී ලංකා වරායා අධිකාරිය ජාත්‍යන්තර වශයෙන් අත්පත් කරගන තියෙන කීර්තියට බරපතල හානියක් සිද්ධ කල්ල තියෙනවා නාවික ශේෂත්‍රයට, අදාලා ජාත්‍යන්තර නීති සියල්ල උල්ලගනය කළ තිබෙනවා. එතුමාගේ මේ නිල සංචාරයට මේ යාත්ථා දෙක යොදවා ගැනීම හරහා. ඒ හරහා වරා අධිකාරි අපකීර්තියට මේ හර ලක්වීමට ඉඩකඩ තිබෙනවා. අනිත් පැත්තෙන් වරාය දේපල හානි ලක් කල තිබෙන. විශේෂයෙන්ම එතුමා කියන ආකාරයට මේ නිල සංචාරයක් නම්. එතුමාගේමතිවෙන්නේ ආරාධනා පත්්‍රේ. එතුමා විසින් පාර්ලිමින්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරපු ආරාධනා පත්‍රේ කොතනකෝවත් මේ සඳහා නිරීක්ෂණ චාරිකාවක් එහෙමනත්තං වරයි වරය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා ආපුවය එකක් ගැන මේක කිසිමතනක සඳහන් වෙලා නෑ මේක තිදින වරාය ගන්සේ මාතය ප්‍රේමලල් ජයසකරම ඇතුමාවා විසින් සංවිධානය කරු ලබන වරාය පස්්‍රේ කෙටි නාවික සංචාරය. සම්බන්ධ වයි. ච්චර තමයි. අනිත් එක මේ මහරෑ මොන නිීක්ෂණයද මහරයට කරන්න වරය තුළ නිරීක්ෂණයක් නෑ වරා ඇතුළේ ඇත්තනම නිරීක්ෂණ කරන්න ඔඕන්නම් ඒ සඳහා නිසි වැඩ පිළිියුලක් ඉඩක් තිබෙනවා. ඒක දවල්ට ඒ සඳහා අවශ්‍ය විධවිධාන සලාගසාගන්න පුළුවන් ඊට නිස අනුමැති සයිහිතව ඒ කටයුතු කරගන්න පුළුවන්. ඉඩබස්සේ පැහැදිලිව එතුමාගේ සංචාරය තුළේ එතුමා කියනවා මේ සඳහා වෑවෙච්ච සියලු මුදල් එතුමා අතින් එෙව්වා කියලා. නිලසංචාරයක් යෙදුනා නං. එතුමා සත පහක්වත් අතින්ගෙවන්න අවශ්‍ය නෑ. එනිසා ඒකෙම්ම එතුමා කියන කාරණය අසත්්‍ය බව ඉතා පැහැදිලි. ඒවගේම එතුමා එතුමා කියන ආකාරයට මේ කෑමබී මරගන තියන්නේ සිිෂ්ටා කියන බේගරිය හර නැත වරාහිධකාරීින් නෙවෙෙ. සාමාන්‍යෙන් වරායි සම්ප්‍රදායක්තියනවා නිලසංචාරයක් නං සිද්ධ වෙන්නේ වරා ඇතුළේ ඒ සංචාරයට අදාළ සියලු කෑම්බීම් මැතුළු සියල්ල සී ලංකා වරා ධදිකාරය කරනවා නිසා පෞද්ගලකෝ කෞරු කරන්නුන ඊට අනුමෙති ලබිල නෑ. ඒ අදාළ ලිපී ලේඛන මේ වාර්තාවට අපි අද ඉදිරිපත් කර. මේ තියන්නේ ඒට අදාල් ලිපි ලේගෙන ේඛනය. මේ තියෙන්නේෙ මේ තියෙන්නේ අමාත්‍යවරය අවිසින් ඉල්ල ඉල්ලා සිටි කෑම සඳ ඉල්ලා සිටිය ඒක අවසරේ නොදමින් නොදෙන්ලද කාරණය. එනිසා මේක නිල සංචාරයක් නොවයි. ඊළඟට කාරණය තමයි වරයි මාධ්‍යයක ඇතිබෙනවා. සෑම නිල සංචාරයක්ම මාධ්‍යයක කරය ආවරණය කරනවා හැබැයි මේකට මාධ්‍යය කරනඒැඳෙ වන්න. එනිසා පැහැදිලිව මේක නිල සංචාරයක් නොවන බව ඉතාම පැහැදිලි මේක පෞද්ගලික සංචාරයක්. එනිසා මේකට මේ පස්සේ විකක කතා කියල වඩක් නෑ මේක පැහැදිලව එයාලාගේ පෞද්ගලි සංචායක්. තමයි මේ තින් අලුත් අවුරුද්දේ පාඩියක් ලබාදීම සඳහකරපු වැඩ ඒක පැත්තා. අනිත් පැත්තෙන් මේ යන් මේ ආත්‍රා දෙක කිසිසේත්ම පෞද්ගල කටයුත්ත සඳ යොදෝ ගැනීමේ කිසිදු නයිතික විඩක් වරා අධිකාරි නීතීතිවනු නෑ මේ ආත්‍රා තියෙන්නේ වැලිහැරීම පිරලද වැලි ඉවත්කිරීම මඩ ඉවත්කිරීම සඳහ තම මේ යාාත්‍රා දෙක භාවිතා කරන්න. ඉන් ඔබට වෝ කටයුත්ත ත්‍රවල යොදාගන්නෑ. ඒ අනුවත් මේක නීති විරෝධී කටයුත්තා. හනිත් පැත්තෙ ආත්‍රාක ධියත්කරීමට අදාලව නවික නීතිරීත සියල්ල උල්ලංගනය කල්ල තිබෙන. එඒනිසා ඉතා පැහදිල රන ප ද ී ොුණුර බ පොරත්තු පොත්තු අ ම බ පැම පි ර්ශන යි ගේ මර්ශෂ ඇතුල ේක්ෂ න ප්‍රේම ජයසයක මත්තවරයාගේ නිල සංචාර ඇතුළේ වරාය අධිකාරයට වෙච්ච. විසාලෝෂෙන් ූල් හනියක්ක්වෙලා තින එකක් මේ යාත්‍රාවේ සේවකයගේ පඩි නඩි. අතිිකාල් දීමන ඇතුළු ඒ දීමන දම ම ර විදක් න වර අධිකර නීතියක් නෑ පෞද්ලිකු මේ යාත්‍ර ොදරනිස ඒ අද ඩීසල් වියද ආය කරගන්න ක්‍රමයක් නෑ. අනි පැත්ත ගත්තරබසේ අතාව ේදින සේව යොදලනෑ ංචර නිසා ඒ වාර පාඩ ක් සිදධ වෙලාති න අනි පැත ආරක්ෂකන්ේ යොද ලතිවන මේ සංචාරය සඳහා ඒය ඒහර යදොලදන වරා ඇතිිකාරි උපුදරා නන්තිනවා. ඒහරත්. ട න ැකි ര ന ദ ്.